නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ අවුරුදු 2594කට පෙර රජගහනුවර වේළුවනාරාමේදී නවම්පුර 15ක් පොහෝ දවසේදී 1250ක් සංඝ පිරිස ඉදිරියේ දේශනා කළ ගාථා දෙකක් මේ කියවුනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු වී මාස 8ක් යනතුරු නගරයකට ගමකට වැඩම කරලා නැහැ. නැවතීම සඳහා වැඩම කරලා නැහැ. ආරණ්‍ය සේනාසන රුක්සෙවන් මේ වගේ තැන්වල ගත කෙලේ මාස 8ක්ම. රජගහනුවර වේළුවනාරාමේ පිළිගත්තේ දුරුතුකෝයගේ පෑලවියේ දවසේදී. ඒ දුරුතුකෝයේ ගත වී පෑලවියේ දවසේ වේළුවනාරාමේ පිළිගෙන ඉන්න අතර වැඩින්න අතරත දවස් 14කින් හරියටම දුරුතු අමාවක් පොය දවසේදී ඉතා වැදගත් පැවිදි පින්කමක් සිද්ධ වුණා. ඒ තමයි සාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙනම වහන්සේ ප්‍රදාන 250ක් දෙනාගේ පැවිදිවීම. මේ සාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙනම වහන්සේ මනුලව උපන්නේ සත්මුතු පරම්පරාවක ඥාති සම්බන්ධ තියෙන බොහෝම ධනවත් උසස් බ්‍රාහ්මණ වංශික පවුල් දෙකක ගම් දෙකක නාලක ගම කෝලිත ගම කියලා. මේ දෙන්න උපන්නේ ප්‍රතිසන්දි ගත්තෙත් එක දවසේ. උපන්නේත් එක දවසේ. නන්තබීමත් එක දවසේ. බත් කැවීමත් එක දවසේ. කන් විදීමත් එක දවසේ. එක නැකත. එවාගේම අකුරු කියවීමත් එක දවසේ. මේ හැම මංගල කටයුත්තක් මේ දෙදෙනාටම සිද්ධ වුණේ එක දවසේක නැකතේ. මේ දෙන්න මහා කල්ප ඒකාසංකයේ ලක්ෂයකට ඉස්සර ඒත් මිත්‍රයෝ දෙන්නේ. එදා පටන් එකට මේ දෙදෙනා බොහෝ සෙයින් එකටම සසර පෙරුම් පුරාගෙන ආපු දෙන්නේ. මේ දෙන්නා තරුණ වයසට පත් වෙලා ශිල්ප ශාස්ත්‍ර පරතරට ඉගෙනගෙන ඉන්න කාලයේදී වසරකට වරක් රජගහනුවර විශාල නාට්‍ය සම්දර්ශනයක් පවත්වනු ලැබෙනවා. ගිරග්ග සමජ්ජය කියලා මේක දකින්න යනවා යනවාමයි. දින ගණනාවක් මේ නාට්‍ය සම්දර්ශනයේ පැවතෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් මෙහි පිට මෙහි බැඳගෙන මේ නාට්‍ය සම්දර්ශනයේ නරඹනවා. එක දාසක් මේ දෙන්නට පුදුම විදිහේ යෝනිසෝ මනසිකාරයක් පහළ වුණා. අපි මේ නැටුම් ගැයුම් බලනවා, සාදුකාර දෙනවා, අත්පොළ සංගහනවා, සිනා වෙනවා, තෑගි භෝග දෙනවා. අවුරුදු 100ක් ගියාම මේ කෙනෙක්වත් එක්කෙනෙකුට පේන්නේ නැතුව විසිරියනවා. හරියට අහකට නැගුණු වලාකුලක් හුලඟින් විසිරියනවා වගේ විසිරියනවා. අය කවදාකවත් දකින්න වෙන්නේ නැහැ. මේ විදිහට දකින්න වෙන්නේ නැහැ. මේ නටන ගායන වයන හැම දිනාමත් මේ නරඹන හැම දිනාමත් අවුරුදු 100ක් ඇතුළතදී විසිරියනවා. මේක නම් නිෂ්ඵල දෙයක්. මේක නම් ඇස් බැන්දුමක්. මේක නම් මිරිඟුවක්. මේක ඉන්ද්‍රජාලය. අපි සොයා යන්නට ඕනේ මේ විනස් නොවන සැපය. මේ අපි වෙනස් වෙන සැපනේ මේ වින්දනය කරන්නේ. එනිසා අපි වෙනස් නොවන සැපයක් සොයන්නට ඕනි කියලා පුදුම කල්පනා පරවස එදා බිම්බලාගෙන හිටියේ. දෙන්න ආපසු එනකොට කතා කළා, මොකද මිත්‍රයේ වෙනදාට වඩා වෙනසක්. ඔව් මට මෙහෙම කල්පනා වුණා. අනිත් එක්කෙනා තෝ මටත් මෙහෙම කල්පනා වුණා. එහෙනම් අපි විමෝක්ෂ මාර්ගයක් සොයමු කියලා මව්පියන්ද කියලා 250ක් තමන් එක්කට හැසිරුණු මානවක පිරිස එක්ක එවකට බුදු කෙනෙක් මෙන් ගෞරව කරපු සංජේ කියන පිරිවැජියා ළඟ තවුස්දන් පුරන්න ගියා.
ලෝතර බුදුරජාණන් වහන්සේ ඉපදෙලා නම් හිටියා නමුත් බුදු වෙලා නැහැ ඒ බව දන්නේ නැහැ. මේ දෙන්න ටික කලක් එහි ඇසුරේ ඉන්නකොට එතන මොන බුදුකමක්වත් නැති බව පෙනී ගියා. සංඝේ පිරිවැජියා ළඟ මොනම ජඹුරු ධර්මයක් ධානයක් නැහැ අභිඥාවක් නැහැ විදර්ශනාවක් නැහැ මාර්ගඵලයක් නැහැ මහජනයා රවට්ටගෙන ජීවත් වීම පමණයි. මේ දෙන්න අවසරයෙන් මුළු ජම්බුද්දීපේ ගමක් නගරයක් ජනපදයක් ගානේ පාගමනින් ඇවිද්ද අපි බුදුන් අපි රහත්කේ නැත්තු හොයාගෙන ගියා. මේ දෙන්න යම් යම් ප්‍රශ්නයක් අහනකොට කිසිම කෙනෙකුට බැරි වුණා ඒවා නිසිසේ විසඳ දෙන්න. මේ අවුරුදු ගණනාවක් තිස්සේ සිසාර ඇවිද්ද මුළු ජම්බුද්දීපේම. ඔය අතර තමයි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුදු වෙලා මාස 8ක් ගත වුණේ. අන්තිමට ආපසු තමන්ගේ ආශ්‍රමයට පැමිණ දෙනා කතා කළා අපි දෙන්න වෙන වෙනම යමු. කාට හරි නිවන් මඟ පහදා දෙන කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් එදේ ඇතුළත් වෙමු. මේ දෙන්නා පියන ගුණ එදා වාසනාවන්ත ගමනක්. කජගා නුවර වීතියක වඩිනවා දැක්ක අස්සජි මහ රහතන් වහන්සේ. මේ වඩින්නේ පුදුම විදිහේ සංවර විලාසයකින්. මෙතෙක් කල එවැනි පැවිදුරුවක් දැකලා නැහැ ඒ ජීවිතේ. වටපිට බලන්නේ නැහැ උඩමීම බලන්නේ නැහැ අතපාය දෙලවන්නේත් නැහැ පීවරෙන් පීවර සතෝ සම්ප්‍රජාන කාර්ය යටහෙලාලු නෙත් ඇතුව මේ ස්වාමීන් වහන්සේ වඩිනවා පිරිසුදාගෙන දෙයක් ගයක් ගානේ වඩිනවා. කිමි ඒවා ඒ කාලේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ උපතිස්ස පරිබ්‍රාජක කියලා. එතුමා පස්සෙන්ම ගියා. ඉරියව් පැවැත්මෙන්ම තේරුම් ගත්ත මේ ස්වාමීන් වහන්සේ නම් යම්කිසි උසස්ම නිවන් මඟක් දුටු කෙනෙක් වෙන්නට ඕන කතා කරන්න ලැබෙන වේකම පස්සෙන් යන්නෙමි කියලා ගියා. ඉතින් මේ රහතන් වහන්සේ යැපෙන පමණ පින්දපාති ලබාගෙන ගහක් මුලට වැඩියා දන්තික වළඳන්ද. මේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ ළඟ තියෙන වාඩි වෙන ආසන තැන් කෙන්දි ඔක්කොම කියනවා. ඒ නිසා ආසනයක් පනවලා දුන්නා දාන වළඳන්ද. කිසි කතාවක් නැහැ. දැන් වළඳන තුරු පිටිපස්සින් එදෙන පවන්සලමින් හිටියා. දන් වන්දලා තැන් පිළිගැන්නු අත දෝනය කරගන්න කට සෝධනය කරගන්න පාත්‍රයේ සෝධනය කරගන්න. මේ ඔක්කෝම අවසං වුණාට පස්සේ මේ උපතිස්ස පරිබ්‍රාජක ප්‍රජ්භාජකන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට යමක් අහන්ඩ අවසරද. ඔබවහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි සාන්තයි. ඔබවහන්සේ ගිරියාව බොහෝම සංවරයි. ස්වාමීන් වහන්සේ කාගේ සිසියෙක්ද? ස්වාමීන් වහන්සේගේ සාතුරුන් වහන්සේ කවුද? ඉතින් මේ අස්සජි මහරහතන් වහන්සේ කල්පනා කළා මේ පිරිවැජියෝ බුදු සසුනට පටහැනි නිසා වැඩි කතාවක් නැතුව කෙටියෙන් කතා කරන්නෙමි කියලා හිතාගෙන කිව්වා මම නවක පැවිද්දේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනිඳුරයන් වහන්සේ වැඩි ඉන්නේ මේ සමීප වේළුවනාරාම විහාරේ. එතකොට කිව්වා ස්වාමීනි මට ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කර ධර්මපදයක් කියලා දෙන්න. නෑ මට ගැඹුරට බණ කියන්න බෑ. මං දිග බණ කියන්න කැමති නෑ. නෑ ස්වාමීන් වහන්සේ මහන්සි වෙන්න එපා. වචන දෙකකින් තුනකින් මට කියන්න. මම 113 තේරුම් ගන්නම්. ඉතින් මේ අස්සජි මහරහතන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. චතුපටි සම්විධා ඥාන දක්වාම ශ්‍රාවකයන් වහන්සේ නමක් ලබන්න ඕන සීලුම ඥාන විශේෂ ලබාගෙන ඉන්න උත්තමී. උන්වහන්සේ මුළු තුන් පිටකයේම සම්පින්දනය කරමින් චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවයි දේශනා කළේ. යේ ධම්මා හේතුඵවවා තේ සං හේතුන් තථාගතෝ වාහ තේ සංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනු. මේ ගාථාවෙන් බුද්ධ ධර්මයත් සරුවඥන් වහන්සේ හැඳින්වුවා. එවං වාදී මහා සමනු. මේ මහා ශ්‍රමණ වූ සාක්‍ය මුනිඳුරයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනසේක. කොහොමද? යේ ධම්මා හේතුඵවවා යන් ධර්ම කෙනෙක් හේතුයෙන් හටගන්නේ නම් ඒ ධර්මක් තේසං හේතු ඒ ඵල ධර්මයන්ගේ හේතුවක් තේසංච යෝ නිරෝධෝ ඒ ඵල ධර්මයන්ගේ නිරෝධයක් කියන මේ සියල්ල ඒ මහා ශ්‍රමණ වූ සාක්‍ය මුනිඳුරයන් වහන්සේ දේශනා කරනවා කියනකොට ඒ කාසංච කල්පලක්ෂයක් නුවණ දිනු කරගෙන අප මේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ ගාථා දෙපදයක් ඇහෙන පමණින්ම දහසක් ආකාරයෙන් ඒක අවබෝධ කරගෙන සෝවාන් ඵලයටත්පත් වුණා. ආචාර්යයි උන්වහන්සේගේ සෝවාන් වීම සුඛා ප්‍රතිපදා කික්පා විඤ්ඤා.
ඒගෙන බොහෝම සැපසේ වහාම ආබෝධය ලැබුවා. ඉතින් ඊළඟ පද දෙක ඇහුවේ සෝවන් වෙලා. පස්සේ කීවා ස්වාමින් වහන්සේ මට අවසරයි මම දකින් දෙනවා මගේ මිත්‍රයත් එක්ක. ඉන්න තැන මට අවසර ලැබෙන්න ඕනේ කියලා දෙපතුල් වැඳලා තුන් සැරයක් ප්‍රදක්ෂිණා කළා. ප්‍රදක්ෂිණා කරලා පේන තෙක් මානේ පස්සෙන් පස්සෙටම වැඳගෙන ගියා. මේක පුදුම ගුරු ගෞරවයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් සෝවාන් ඵලයට පත් වූ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ ගියා තමන්ගේ මිත්‍රය කෝලිත පරිබ්‍රාජකතුමා සොයාගෙන. වැඩිදුරක් යන්නේ ඉස්සෙල මුණ ගැහුණා. එතුමා ඇසුවා වහන්සේගේ මුහුණ නම් අද ලොකු පිරිච්චි සතුටු මුහුණක් මට පේනවා. වහන්සේ ධර්මයේ හොයාගත්තද? එහෙමයි. මෙන්න ධර්මයේ කියලා ගාථාව ඉදිරිපත් කරාම හතර පද ඇහෙනකොටම උන්වහන්සේ සෝවාන් වුණා. මේ දෙන්නම ගියා තමන්ගේ මුල් ගුරුවරයා ළඟට. සංජය පරිබ්‍රාජකතුමා ළඟට ගිහින් කිව්වා ආචාර්යයන් වහන්සේ අපට නිවන් මඟ පෙන්වා දෙන කල්යාණ මිත්‍ර ශාසනයක් ලැබුණා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩෙන්නේ වේළුවනාරාම විහාරේ. ස්වාමීන් අපි කවුරුත් යමු. එතෙන් ගිහිල්ලා ඒ බණ ටික අහලා ආභෝධයක් ලබමු. එතකොට මේ ගුරුවරයා කියන දරුවෙනි මම ගුරුවරේ. ගුරුවරේ කියලා ගෝලෙක ඉන්න පුළුවන්ද? එනිසා මම අය කෙනෙකුගේ ගෝලෙක වෙන්න කැමති නැහැ. ශිෂ්‍යෙක් වෙන්න කැමති නැහැ. මේ ලෝකේ නුවණැත්තෝ ඉන්නවා නම් ඒ ඇත්තෝ යයි භවත් ගෞතමයන් වහන්සේ ළඟට. නුවණ මගේ ඇත්ත තමයි ලෝකේ වැඩියෙන් ඉන්නේ මේ ඇත්තෝ මල් ළඟට එයි. කිව්වා මේ දෙදෙනා තමන් එකකට පැවිදි වෙච්ච 250ක් පිරිසේක අවසර ලබාගෙන ගුරුවරයාටත් මෙච්චිත් පවත්වලා වේළුවනාරාමයට පැමිණියා. හරියටම දුරුතු පෝය ගිය අව අමාවක් පොය දවස. සර්වඥන් වහන්සේ දහම් දෙසමින් හිටියා. දුරදීම දැකලා ධර්ම දේශනේ නැවැත්තුවා. නවත්තලා ඒ බණ පිරිසට හැඳින්වීමක් කළා. අර ඈතින් එන්නේ උපතිස්ස කෝලිත මිත්‍රයෝ දෙන්න. මේ දෙදෙනා එසේ මෙසේ දෙන්නෙක් නෙමෙයි. මගේ මේ බුදුසසුනේ ධර්ම යාත්‍රාවේ අග්‍ර වූ චක්‍ර යුග්මයයි කියලා ප්‍රශංසා කරලායි පිළිගත්තේ. ඊළඟට මේ 250ක් පිරිසක් කැවිලා මේ දෙදෙනා වහන්සේ එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ මොහොතේ 210මින් මේ දෙදෙනා වහන්සේ ඇර 250ක් පිරිස මහරහත් භාවයට පත් වුණා. එයින් 8 වෙනි දවසේදී එම කෝලිත පරිබ්‍රාජක නමින් ඉඳ දැන් මොග්ගල්ලාන නමින් හැඳුන් වූ මාමුගලන් ස්වාමීන් වහන්සේ කල්ලවාල මුත්ත කියන විහාරස්ථානයේදී ධාතු කර්මස්ථානයේ වඩ රහත් වුණා. අටවක් පොය දවසේදී. ඒ තව ශරියුත් මහ රහතන් වහන්සේ රහත් වුණේ නැසෝවන් වෙලා විතරයි. හරියටම නවම්පුර පසළොස්වක් බොහෝ දාස උදා වුණා. එදා භාගතුන් වහන්සේ වැඩි සිටියේ ගිජ්ජකෝට පර්වතයට නගින කඳු ගැටයේ සූකරකත ලෙනි. එතෙන්දී සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට පිටුපසින් පවන් සැලමින් සිටියා. සරියුත් මහ රහතන් වහන්සේගේ බෑණනුවන් කෙනෙක් වෙන දීඝනග පරිබ්‍රාජකතුමා ආවා සරියුත් ස්වාමීන් වහන්සේගේ තොරතුරු සොයලා බලන්න. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ආචාර ගෞරව කළ වාඩි වෙලා ධර්ම සාකච්ඡාවක යෙදුණා. ඒ සාකච්ඡාවේදී මේ දීඝනග පරිබ්‍රාජකතුමාගේ වැරදි දෘෂ්ටියින් අත්හැර දාලා සෝවාන් ඵලයට පත් වුණා. ඒ බණපදේ අහලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔය ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිමියා සෝලස මහා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වීවා දාලා. ඔය සිද්ධිය හරියටම බුදු වීමේ මාස 9 පිරුණු නවම්පුර පසළොස්වක් පොහෝ දවස. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වැඩියා වේළුවන මහා විහාරයේට. කිසිම ආරාධනයක් නැතුව සිව් පිළිසිමියා ඥානලාභී වූ එසේම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලාම 1250ක් එතන එකතු වුණා. ඒ කවුද? උරේල කාශ්‍යපාදේ රහතන් වහන්සේලා 19යි මෙතන 250යි. ඉතින් ඒ පිරිස ඉදිරියේ සරුවඥන් වහන්සේ උපෝසත විනී කර්මය කළා. ඊළඟට මේ සාරිපුත්‍ර මෞද්ගල්‍යානම දෙනම වහන්සේට අග්‍රස්ථාවක තානාන්තරේ පිරිනැමුවා. ඒ අග්‍රස්ථාවක තානාන්තරේ පිරිනමුණ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ අවසරගෙන තමන් ගැන හැඳින්වීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ ශාසනය ආරම්භ වීමට ප්‍රථමයෙන් අපි පැවිදි වී සිටියේ සංජය පරිබ්‍රාජකතුමන් ළඟ.
අපි මේ බුදු සසුන අඳුරාගත්තේ අස්සජි මහරහතන් වහන්සේ සම්මුඛ වීමෙන්. ඒ වෙලාවේදී අපේ ගුරුතුමාණන් වහන්සේට අපි ආරාධනා කළා මෙම ස්ථානයට එමු, මේ බුදු සසුනට ඇතුල් වෙමු කියලා. නමුත් එතුමා කියා හිටියේ ගුරුවරයෙක්ව ඉඳගෙන ශිෂ්‍යයෙක් වීමට නොකැමති බව. නමුත් ස්වාමීන් වහන්සේ අපට තේරුණා අප විසින් යා යුතු ගමන් මඟ මේකයි. අත්ථිකේහි උපඤ්ඤාතම් මග්ගං. අවශ්‍ය පුද්ගලයා විසින් මාර්ගය සොයාගත යුතුයි. අපි මාර්ගය සොයාගෙන ආව ස්වාමීන් වහන්සේ ආපු නිසා අපට අද මේ විදිහේ ධර්ම සනිසිල් ලැබුණා. අද අපි බුද්ධ ශාසනය ලබන්න තියෙන සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන මේ සාරවත් වූ ධර්මයට වාසනාවන්ත වුණා කියලා තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරපු වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ. අසාරේ සාරමතිනු සාරේචා සාරදස්සිනු තේ සාරං නාදුගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. යම්කිසි කෙනෙක් හිතෙනවා අසාරවත් දේ සාරවත් කියලා. ඒ කියන්නේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල්, රම්දිදී මුතු මැණික් ආදී දේවල්, ඇත්තස් ගව මහස සම්පත්, දෙසදස් කම්කරුවා, මේ නොයෙක් දේවල්, ඒවා ලෞකික දේවල්, මේවා සාරවත් දෙයයි කියලා හිතෙනවා. නමුත් ඒවා දාල යන්නේ ඒවා. ඒවා භවයෙන් භවයට ගෙනියන්නේ නැහැ. ඒ වයින් අජරාමර වෙන්නේත් නැහැ. එනිසා ඒවා අසාර දේ හැටියට නුවණින් දක්නවා ඥානවන්තයෝ. සාරවත් දේ වශයෙන් සරුවඥන් වහන්සේ දේශනා කරනවා සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය, ඕවාට අවශ්‍ය වෙන සතිපට්ඨාන හතර, සම්‍යප්ප්‍රදාන හතර, ඉරිදීපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග හත, මාර්ගාංග හත, මේවා තමයි සාරවත් ධර්ම හැටියට සරුවඥන් වහන්සේ වැනි ඥානවන්තයෝ තෝරගත්තේ. නමුත් යම් කෙනෙක් අද සංජේ පරිබ්‍රාජකතුමා වගේ අසාර දේ සාර වශයෙන් හිතුවා. ඒ මොකක්ද? තමන් ඉතින් උසස් පැවිද්දෙක් හැටියට, අධිගමලාභී හැටියට ලෝ ඉදිරියේ පෙනී ඉඳගෙන ලෝවැසියා පිරිනමන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, වැඳුම්, පිඳුම්, ගරු මුහුමං, මේවා තමයි සාරවත් හැටියට ඔහු හිතුවේ. නමුත් සරියුත් මොගලන් දෙනම වහන්සේ ඒවා නිසරු දේ හැටියට තේරුම්ගෙන සාරවත් ධර්මයේ සොයාගෙන බුදු සසුනට ඇතුල් වුණා. එතකොට අනිත් කාණ්ඩයේ ඒ සංජය පිරිවැජයාතුමා හා එතුමාගේ සෙසු අනුගාමික පිරිස අසාරේ සාරමතින වුණා. අසාරවද්දේ සාරවසයෙන් හිතුවා, සාරේ ඡාසාර දස්සිනෝ, බුදු සසුනේ ලබන්න තියෙන සාරවද්දේ අසාර කියලා හිතුවා. මිච්ඡා සංකල්ප ගෝචරා, ඒ ඇත්තන්ගේ සංකල්පේ මිත්‍යා සංකල්පනාවක් වුණා. ඒ සාරං නාදිගච්ඡන්ති, ඒ ඇත්තන්නේ මේ බුදු සසුනේ සාරවත් ධර්ම රසයක් ලබා ගන්න නොහැකි වුණා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. මේ සරියුත් මුගලන් දෙනම වැනි නැනවත් අය සාරවත් ධර්මයේ සාරවත් ධර්මයේ හැටියට නුවණින් දැක ගන්නවා. එවැගේම අසාරවද්දේ අසාරවත් හැටියට නුවණින් තේරුම් ගන්නවා. සම්මා සංකප්ප ගෝචරා, ඒ උතුමන්ගේ සංකල්පනාව සම්මා සංකල්පනාවයි. ඒක ගොදුරුකොට ඇති උන්වහන්සේලා සාරං අධිගච්ඡන්ති, ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත සාරවත් ධර්මයේ අධිගමනය කරනවා. මේ විදිහට උන්වහන්සේ දෙනමතම ස්තුතිපූර්වකෝ මේ ගාථා ධර්මයෙන් ධර්ම දේශනාවක් කළා. මහා සාරෝපම සූත්‍රයේ දේශනාවේ සඳහන් වෙනවා මේ බුදු සසුනේ සාරවත් ධර්මයේ කුමක්ද කියලා. එතන හඳුන්වනවා සමහර විට යම් කිසි කෙනෙක් හිතෙනවා ලෝවැසි ජනතාවගෙන් ලැබෙන වැඳුම් පිදුම්, ගරු බුහුමන්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන් ප්‍රසන, මේ නොයෙක් නොයෙක් දේවල් තමයි සාරවත් දේ කියලා හිතාගත්තොත්, ඒවා ලැබෙන්න පටන් ගත්තන් පස්සේ අනුන් අය හෙලා දකිනින් තමන් උසස් කොට මහන්නින් ඉදීමේගෙන ඉන්නවා නම් ඒ කාර්යයට සාරවත් වූ ගහක අරට හොයන්න ගිහිල්ලා ගහේ කොළ අතු සිඳගත්තා වගේ වැඩක් නැහැ. තාපිනේ කේයින් සනසින් නැතු හොඳින් සීලය රකින්නවා. හොඳින් සීලය රකින්නින් එයත් හිතනවා මම තමයි සීලවන්ත, අනිත් ඇත්තෝ සිල් නැත්තෝ, අනිත් ඇත්තෝ පහක් කිය තමන් උසස් කියලා අනුන් හෙලා දකිනින් තමන් හුවා දකිනින් එයින් මත් වෙලා ඉන්නවා. ඒ කාර්යයට හර ඇති ගහක අරටුව වෙනුවට ගහේ පිටපොත්ත, ඒ කියන්නේ වේලිච්ච පිටපොත්ත ගලවගෙන යාමක් හා සමාන නිෂ්ඵලයි. තා කෙනෙක් ඉන්නවා ලාභ සත්කාර වලින් සතුටුුනේ නැහැ, සීලය හොඳින් රැකලා ඒකෙන් සෑහෙන්නේත් නැහැ, අෂ්ඨ සමාපatti වඩනවා.
අස සමාපatti වඩලා ධ්‍යාන සමාපatti උපදවන්නේ තන මම තමයි උසස් ගුණවන්තයා. අනිත් ඇත්තන් මේ ගුණ නැහැ. තමන් හුවා දක්වන අනුන් හෙලා දක්වනවා. ඒක හරියට ගහ කරටෝ යන්න ගිහිල්ලා ගහේ තියෙන ඇතුල් පොත්ත කඩාගෙන වගේ හා සමාන දෙයක් ඒකත් නිෂ්ඵලයි. තව කෙනෙක් කියනවා ඒ ඇත්ත ලාභ සත්කාර ගැන හිතන්නේ නැහැ ආශා කරන්නේ නැහැ සීලය ගැන හොඳින් රැකලා සීලය ගැනත් මත් වෙන්නේ නැහැ අෂ්ඨ සමාපත්තියත් ලබාගෙන ඊනුත් මත් වෙන්නේ නැතුව අභිඥා බල ලැබනවා ඉරිදිවේද ඥාන දිව්‍ය ශ්‍රවත ඥාන පරිචිත්ත විජානන ඥාන පූර්වේ නිවාස ඥාන දිව්‍ය චක්ෂුර විඥාන කියන මේවා ලබනවා මේවා ලබාගෙන ඉතම මන් තමයි බුද්ධිමත් මන් තමයි ඥානවන්ත මන් අතීත අනාගත වර්තමාන තුන් කාලය දන්නවා අනිත් ජනතාව මේව මොකුත් දන්නේ නැහැ. ඒ ඇත්තෝ නිකන් අසරණයෝ. කියලා අනුම් පහත් කර හිතෙනවා තමන් උසස් කොට හිතෙනවා. ඒක හරියට හර ඇති ගහකරට වෙනුවට එලේ කපාගෙන යාමක් හා සමානයි වැඩක් නැහැ නිෂ්ඵලයි. තා සමාධි කෙනෙක් ඉන්නවා සැබෑම ඥානවන්තයෙක්. මේ සරියුත් මොගලන් දෙනම වගේ. ඒ ඇත්තෝ මේ බුදු සසුනේ සාරවත්දේ කුමක්ද කියලා තේරුම් ගන්නවා. හරියට අර ගහක හරේ හොයාගෙන යන කෙනෙකු අරට හොයාගෙන යන කෙනෙකු ගහේ කොලා තුසිඳලා දානවා පිටපොත්ත රැහැලා දානවා ඇතුල් කොත්ත රැහැලා දානවා ගහේ එලිත් රැහැලා දානවා රැහැලා අන්තිමට ගහේ කඳේ තියෙන අරටුවම තෝරගන්නවා අරටුව තෝරගෙන ඒකෙන් ගති උතු වැඩ ගන්නවා ඒ වගේ තමයි නියම ඥානවන්තයා ලාභ සත්කාර වලින් මත් වෙන්නේ නැහැ සීලයෙන් මත් වෙන්නේත් නැහැ අපි මේ සමාධි බලයෙන් මත් වෙන්නේත් නැහැ අභිඥා බලයෙන් සෑහීමට පත් වෙන්නේත් නැහැ ඒ සීලයේ පිහිට කරගෙන සමාධියේ පිහිට කරගෙන අභිඥාවත් පිහිට කරගෙන විපස්සනා වඩලා 1500ක් වමන මේ කෙලෙස් බලමුළුව සෝදා හැරදමලා සතර මඟ සතර ඵල පිළිවෙලින් ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා මේක තමයි බුද්ධ ශාසනයේ සාරවත් ධර්මයේ කියන එක සාරවත්ඥන් වහන්සේ මහා සාරෝපම සූත්‍රයෙන් දේශනා කරලා තියෙනවා ඉතින් ඒ අනුව සලකා බැලීමේදී ලෝ පහළ වී වදාළතා බුදුවරු පසේ බුදුරු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා නියම සාරවත් ධර්මයේ සාක්ෂාත් කරගත්තා අපට අපේ සාරවත්ඥන් වහන්සේ මේ සාරවත් ධර්මයේ තෝරා ගැනීමේ උතුම් මාර්ගෝපදේශනය හොඳින් දේශනා කරලා තියෙනවා අපි මේ දානයක් දෙන්නේ සීලයක් සමාදන් වෙන්නේ බණක් අහන්නේ බණක් කියන්නේ භාවනාවක් කරන්නේ අසාර වූ දෙව්ලෝ යන්නවත් අසාර වූ බඹලෝ යන්නවත් අසාර වූ මනුලෝ රජ සම්පත් විඳින්නවත් නෙමෙයි ඒවා తాවකාලිකයි සීමිත කාලිකින් වෙනස් වී යනවා අපි මේ සංසාරයේදී බඹලෝගේ වාර අනන්තයි දෙව්ලෝගේ වාර අනන්තයි මනුලෝ උපන් වාර අනන්තයි ශක්ති රජ වෙච්ච වාර අනන්තයි ඊට වඩා අනන්ත වාරවල ත්‍රිසම්භාවයේ ප්‍රේත භාවයේ අසුර භාවයේ ලෝකාන්තරික නරකයේ අටමහා නරකයේ අපි ගත කරලා තියෙනවා අපි දැන් සංසාරයේ ඇවිද්දෙන්නේ නැති තැනක් නෑ අපි නොගිය එකම තැන තමයි අද සුද්ධාවාස පහ ලෞකික වාසී ලෝකෝත්තර වාසීන් අමා මහ නිවන් පුරය එනිසා අපි කරන මේ සෑම දාන සීල භාවනාදී කුසලයක් අපේ චිත්තසංතාන තුල සතිපට්ඨානදී බෝධිපාක්ෂික ධර්මයන් අභිවර්ධනය කරගෙන මේ ජීවිතයේ තුලදී අපේ කෙලෙසුන් තුනී කරමින් ගිහිල්ලා මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් උපනුපම් භාවයක් පාසා නිවන් මඟ පාදමේ පොරාගෙන සසර අතිවදමන් නොවේ සසර කෙටි කරමින් ගිහිල්ලා කවදා හරි අපේ චිත්තසංතාන තුළ බෝධිපාක්ෂික ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම පාරමී ධර්ම පරිපූර්ණ වීමෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් පරම සාරවත් ධර්මයේ වෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමටයි අපේ මේ සෑම කුසල ක්‍රියාවකම පරමාර්ථය.